මල් වීරවංශ අමාත්‍යවරයා කියනවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරා තමයි මේ මහර බන්ධනාගාරයේ මෙවැනි සිද්ධියක් ඇති වුනේ මේ කලහකාරී තත්ත්වයක් ඇති වුනේ මේක ගිනි තියලා කෝටි 10කට අධික සම්පත් ප්‍රමාණයක් අහිමි වුනේ රඳවියන් 11 දෙනෙක් මරණයට පත් වුනේ එතකොට එවැනි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කරන්න මේ රටේ ගෝඨාභය රාජපක්ෂ කියන මේ රටේ ජනතාවට එදා ඔළුවට කාවද්ද වුණන උත්සාහ කරපු ඒ විරු වගේ වසරක පාලන කාලයක් ගෙවිලා අවසන් වෙච්ච වෙලාවෙත් පුළුවන් වුණා නම් අපි අර කියන කතාව 100%ක් ඇත එහෙනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ෆේල් නෙමෙයි අතිවිශිෂ්ට ලෙස ෆේල් කියලා කියන්නේ විමල් වීරවංශ විමල් වීරවංශ ජාත්‍යන්තර කුමන්ත්‍රණ තවදුරටත් මේ රටේ රාජ්‍ය පාලනට එරෙහි වෙන්න එන්න පුළුවන් වටපිටාවක් වපසරියක් හැදිලා තියෙනවා කියන එක උත්තරීතර පාර්ලිමේන්තුවේ තුලදීම කියන්න පුළුවන් කමක් හැදෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ෆේල් කියන කාරණාව. අපි දන්නවා එතුමාට ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක ප්‍රශ්නයක් ඇති. එතුමා 20 වෙනි සංශෝධනයේ මහා විශාල සිංහ නාද කරලා බලු කෙඳිරියකින් නවත්වන තැනට තල්ලු වීම සම්බන්ධව හිතේ වේදනාවක් ඇති. හැබැයි අපි කියනවා වීරවංශ ඇමතිතුමෝ ඔබ කැබිනට් එකේ නියෝජනය කරන ඇමතිවරයෙක් විතර මේ වගේ ගොන් කතාවල් කියලා මේ රටේ ජනතාවගේ බුද්ධියට අවමන් කරන්න එපා කියලා. දැන් මහර සිද්ධිය සම්බන්ධව මම යම් කාරණාවක් අපිට ලැබෙන තොරතුරු අනුව මේ රටේ ජනතාවට දන් දෙන්න කැමතියි. මහර බන්ධනාගාරය තුල කොරෝනා පිළිබඳව මහ විශාල අවධානමක් තිබුණේ නැහැ. මහර බන්ධනාගාරේ කොරෝනා ඒ අවධානම වෙනව නම් තිබිච්ච එකම අවස්ථාව මේ බන්ධනාගාර නිලධාරීන් හරහායම පමණයි. මොද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මේ කොරෝනා රෝගය බන්ධනාගාර තුලට පැමිණීම වළක්වාලීම සඳහා සර්කියුල් එකක් නිකුත් කරලා තිබේ එකඟතාවයකට ඇවිල්ලා බන්ධනාගාරයකට රැඳවියෙක් ඇතුල් කිරීමට පෙර PCR පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා. ඒතර PCR පරීක්ෂණයක් සිදු කළා ඒක නෙගටිව් වෙන රැඳවියන් තමයි බන්ධනාගාරයට යන්නේ. මහරත් ඒ සිද්ධිය ඒ විදිහටම වුණා. හැබැයි ඒ සිද්ධිය ඒ විදිහටම වෙලා තියෙද්දි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙක් වන වෛද්‍ය හේමන්ත රණසිංහ කියන ව්‍යත්මගේ එදා දේශපාලන කරලිය ටිකක් ඉහළ පෙළේ ක්‍රියාකාරකම් වල හිටපු වෛද්‍යවරයෙක් කිසිදු පදනමකින් තොරව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 120ක් මහර බන්ධනාගාරයට යවන. ඒතර අර සර්කියුල් එක වයලේට් කරලා තියෙනවා. ඒ PCR පරීක්ෂණ කරලා නෙගටිව් නැත්නම් මේ කොරෝනා වෛරසය වැළඳී නැහැ කියන තහවුරුව තියෙන රැඳවියන් නෙමෙයි 120ක් යවනවා. නමුත් මේ ස්ථානයේ පරිශ්‍රයේ වෛද්‍යවරයා විසින් PCR කරනකොට එතනින් දෙන්නේ පොසිටිව් වෙනවා. ඊට පස්සේ බෝගම්බරින් එවනවා 59 දෙනෙක්. බෝගම්බරින් යන 59 දෙනාගෙනුත් එක්කෙනෙක් පොසිටිව් වෙනවා. ඒ අනුව තමයි මහර බන්ධනාගාරය ඇතුළට පළවෙනි වතාවට කොවිඩ් සහිත රැඳවියන් එන්නේ. දැන් ඒ රැඳවියන් ඇවිල්ලා අවසානයේ දින කීපයක් ගිහිල් ඉවර වෙලා සියල්ලට PCR පරීක්ෂණ කරනකොට 154 දෙනෙක් PCR පරීක්ෂණ පොසිටිව් වෙනවා කොවිඩ් පොසිටිව් වෙනවා. අන්න එහෙම තමයි මේ බන්ධනාගාරයට කොවිඩ් එන්නේ. මේ බන්ධනාගාරයේ කොවිඩ් ප්‍රසංගතිය නොතිබිච්ච තැනට කොවිඩ් පැමිණීමත් එක්ක ඒ බන්ධනාගාරයේ ඉන්න රැඳවියන් කලබලකාරී වීම සාමාන්‍ය තත්ත්වයක්. මොකද හිරකාරය වුණාට නැත්නම් බන්ධනාගාරක රිමාන්ඩ් භාරයේ හිටියට වුන් මිනිස්සු Tamanට කොහෙවත් නැති ලෙඩක් බලෙන් මේ බන්ධනාගාර තුලට එනකොට යම්කිසි විරෝධයක් මතුවෙනවා. ඒ විරෝධය මැඩපවත්වන්න රජය ගන්නා ලද ක්‍රියාමාර්ග මොකක්ද කියන කාරණාව අද සමාජයේ හෙළි නොවුනට අපිට තියෙනවා සැකයක්. ඒක අර Tamanගේ තියෙන ඇඟේ හයියෙන් Tamanට තියෙන සීමාවන් අතික්‍රමණය කළා ක්‍රියාත්මක වීම හරහා තමයි මේ මහා ගැටුම නිර්මාණය. දැන් ඒක මේ බෙහෙත් පෙති ගැන කියනවා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියනවා, බන්ධනාගාර බාර අමාත්‍යතුමිය ඇවිල්ලා වෙන කතාවල් ටික කියනවා. එහෙනම් එවැනි තත්ත්වයක් පාලනය කරගන්න බැරි නම් එදා පාස්කු ප්‍රහාරයේ වගකීම අපේ කර්මද තියලා ඒක නතර කරගන්න බුද්ධියංශ ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැතුව බුද්ධියංශ අඩාල කරාගෙන චෝදනාව අපිට කරනවා නම් අපි අද මේ රජයේ චෝදනා කරන ඔය කියන විරුව තමයි මේ රටේ ජනාධිපති. ඔය කියන මේ රටේ ඕන ප්‍රශ්නයකට උත්තර හොයන්න පුළුවන් කියන නායකය තමයි මේ රටේ ජනාධිපති. බුද්ධියංශ බාරව බුද්ධියංශ පෝෂණය කරන්න බුද්ධියංශ වල යම් ගැටලුවක් තිබුණා නම් ඒකට උත්තර හොයන්න පුළුවන් නායකය මේ රටේ ජනාධිපතිවරයා වෙලා ඉඳෙද්දී බන්ධනාගාර ඇතුළට ඔය කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණ එන්නේ කොහොමද? Breaking Dr. K.